साधु साधु ये भाग्यवत अर्हत सम्मा संबुद्ध जैन महान सेठ नमस्कार वेवा नमो बुद्धाय अवसरे पिंगत स्वामी महंस मैं उतुम देशनाव ये भाग्यवत अर्हत सम्मा संबुद्ध जैन महान से और 2200 पेर देशना करपो ये सुंदर देशनावा तमा अपी श्रवणे करन सुदानंग वन्नी तिमे गीता दुर्लभ अवस्थावा බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මයක් කියවන්න අහන්න ලැබීමත් ඒක කියන්න පුළුවන් තරම් විනක් නෙමෙයි මහා විශාල පුණ්‍ය කර්මයන් නිසා තමයි අපිට මේ අවස්ථාව අද උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ උතුම් දේශනාව සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකාය 1 කියන පොත් වහන්සේගේ මහා යමක වර්ගයේ මහා අස්සපුර කියන සූත්‍රය. අස්සපුර නම් කුඩා නගරයේදී අදාළ විස්තරාත්මක දෙසුම. මාහට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දවස්වල භාගතුන් වහන්සේ වැඩ සිටියේ අංග ජනපදයේ. අංග ජනපද වාසීන්ගේ අස්සපුර කියන කුඩා නගරේ. එදා භාගතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා ඇමතුවා. පින්වතුන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මොහොතේදී දී තමයි මේ දේශනාව වදාළේ. පින්වත් මහණනි, මහා ජනතාව ඔබව හඳුන්වන්නේ ශ්‍රමණයන් හැටියටයි. ඔබත් කවුද කියලා ඇහුවාම උත්තර දෙන්නේ අපි ශ්‍රමණියෝ කියලයි. ඔය විදිහට ශ්‍රමණ නාමයෙන් හඳුන්වන ශ්‍රමණ බව පවසන ඔබ මෙහෙම හිතන්න ඕනේ. ශ්‍රමණ බවට පත්වෙන බ්‍රහ්මණ බවට පත්වෙන ගුණධර්ම තියෙනවා. අපි ඒ ගුණධර්ම ඇතුව ඉන්නවා. එතකොට අපට ශ්‍රමණයන් කියලා කීමත් ඇත්තක් වෙනවා. ශ්‍රමණයන් බවට අපි කරන ප්‍රකාශයක් ඇත්තක් වෙනවා. ඒ වගේම අපි යමෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර වළඳනවා නම් අප කෙරෙහි ඒ කරන පුද පූජාවල් මහත්ඵල මහානිසංස වෙනවා. අපේ මහණකමත් වඳ රහිත වෙනවා, ඵල සහිත වෙනවා, දියුණුවටපත් වෙනවා කියලා. ඔන්න ඔය විදිහටයි පින්වත් මහණනි හික්මිය යුත්තේ. පින්වත් මහණනි, ශ්‍රමණ බව ඇති කරන, රහක්මන බව ඇති කරන ගුණධර්ම මොනවාද? සාදු 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 නම බුද්ධාය තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත් මහණනි, පවට ලැජ්ජාවක් බයක් යන දෙකින් යුක්ත වෙනවා. එතකොට පින්වත් මහන්සිය, ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජා බයෙන් නිතර ඉන්නවා. අපිට ඔය ටික කරගත්තාම මාද මහානකමේ ඵලයක් ලබා ගන්නනේ. අපිට ඉතින් ඌට වඩා දෙයක් කරන්නත් නැහැ නේද කියලා සෑහීමකට පත් වෙනවා. පින්වත් මහන්සිය, ඔබට මේ කාරණය සැලකොට කියන්න. පින්වත් මහණනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට තියෙනවා. මහානගම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙති. ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කර ගන්න එපා. පින්වත් මහණනි, ශ්‍රමණ ජීවිතයේ දියුණු කර ගන්න තියෙන තව දේවල් මොනවාද? අපි පිරිසිදු කායික හැසිරීම වලින් යුක්ත වෙනවා. පැහැදිලි ඇතුලින් වලින් යුක්ත වෙනවා. විවෘත වෙනවා. අඩුපාඩු නැතුව ඉන්නවා. සංවරව ඉන්නවා. එහෙම පිරිසිදුව ඉවීම නිසා තමාව හුවා දක්වන්නේ නැහැ. අනුන්ව හෙලා දකින්නේ නැහැ. කියලා පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් කවට ලැජ්ජා බයෙන් හිතුව ඉන්නවා. අපගේ කායික ප්‍රයත්නක් පිරිසිදු. අපට ඔය ඇත්. ඔය ටික කරගත්තාම මද මේකත් මහානකම ලබා ගන්න ඵලයක් නේ. අපට ඉතින් උවිත වඩා දෙයක් කරන්නත් නැහැ කියලා සෑහීමකට පත් වෙනවා. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ සැලකොට තියෙනවා. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කොට තියෙනවා. මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබේ.
ඔබේ ශ්‍රමණ ජීවිතයේ දී ඔච්චරකින් ඉවර කර ගන්න එපා. පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතයේ දී කර ගන්න තියෙන තව දේවල් මොනවා? අපි පිළිසිඳු වචන කතා බයෙන් යුක්ත වෙනවා. යහපත් වචන කතා කරන විරුද්ධ වෙනවා. අඩුපාඩු නැතුව ඉන්නවා. සම්මරව ඉන්නවා. පිළිසිඳු වචන කතා බහ නිසා තමාව වුණා දක්වන්නේ අනුමහිලා දකින්නේ කියලා. පින්වත් මහන්නේ ඔබ මේ විදිහට පින්වත් මහණෙනි ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජාවෙන් දුකව ඉන්නවා. ඒ වගේම අපගේ කායික ප්‍රයත්න පිළිසිඳි. අපේ කතා බහ පිළිසිඳි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මම මේකත් මහානකමින් ලබාගත් ඵලයක් නේ. අපට ඉතින් උවිත වඩා දෙයක් කරන්නත් නැහැ නේද කියලා සෑහීමකට පත් වෙනවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ සැලකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? අපි පිරිසිදු සිතුවිලි වලින් යුක්ත වෙනවා. පැහැදිලි සිතුවිලි වලින් යුක්ත වෙනවා. අඩුපාඩු නැතුව ඉන්නවා. සම්වරව ඉන්නවා. එහෙම පිරිසිදු සිතුවිලි වලින් යුක්ත වීම නිසා තමාව හුවා දක්වන්නේ නැහැ. අනුන්ව එලා දකින්නේ නැහැ කියලා. පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. අපි දැන් පවත ලැජ්ජා බයෙන් යුක්තව ඉන්නවා. අපගේ කායික ප්‍රයත්නත් පිරිසිදුයි. අපේ කතා බහත් පිරිසිදුයි. අපේ අදහසුත් පිරිසිදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මද මේකත් මහානකමින් ලබාගත් ඵලයක් නෙවෙයි. අපට ඉතින් නොවිත වඩා දෙයක් කරන්නත් නැහැ නෙවෙයි කියලා පැහැදිලිවට පත් වෙනවා. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ සැලකොට කියන්නේ. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ තව දුරටත් ඉස්මතු කොට කියන්නේ. මහානකම දිනු වෙන තුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණු ඔච්චරකින් කරගන්න එපා. පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද? අපි පිරිසුදු ජීවිත පැවැත්මෙන් යුක්ත වෙනවා. පැහැදිලි දිවි පැවැත්මෙන් යුක්ත වෙනවා. විවෘත වෙනවා. අඩුපාඩු නැතුව ඉන්නවා. සංවරව ඉන්නවා. ඒ පිරිසිදු ජීවිත පැවැත්ම නිසා තමාව හුවා දක්වන්නේ නැහැ. අනුන්ව හෙලා දකින්නේ කියලා. පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට ඉක්මේ. පින්වත් මහණෙනි, එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. අපි දැන් පවට ලැජ්ජා බය ඇතිව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතාබහත් පිරිසිදුයි. අපේ සිතුවිලිත් පිරිසිදුයි. අපේ ජීවිත පැවැත්මක් පිරිසිදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මර මේකත් මහානකමෙන් ලබාගත් ඵලයක් නෙවෙයි. අපට ඉතින් ඔයට වඩා දෙයක් කරන්නත් නැහැ නෙවෙයි කියලා සැහැීමකට පත් වෙනවා. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැලකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කියමි. මහණකම දිනු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව
ඔච්චරකින් ඉවර කරගන්න එපා. සාදු 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 සාදු. ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? අපි ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා. ඇහෙන් රූප දැකලා නිමිති සටහන් කරගන්නේ නැහැ. කුඩා සටහනක්වත් ගන්නේ නැහැ. ඇස අසංවර කරගෙන ඉන්නකොට ඇලීම් ගැටීම් මාදී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ ඇස සංවර කරගන්න පිළිපදිනවා. ඇස රැක ගන්නවා. ඇසේ සංවර බව බවට පත් වෙනවා. කනින් ශබ්ද අහලා පෙරසේම නාසයෙන් ගඳ සුවන ආග්‍රහණය කරලා පෙරසේම දිවෙන් රස දැනගෙන කයින් පහස ලබා පෙරසේම මනසින් අරමුණු දැනගෙන නිමිති සටහන් කරගන්නේ නැහැ. කුඩා සටහනක්වත් ලගන්නේ නැහැ. මනස අසංවර කරගෙන ඉන්නකොට ඇලීම් ගැටීම් ආදී පාපී අකුසල් ඇති වෙලා අවුල් හැදෙන නිසා අන්න ඒ මනස සංවර කරන්නට පිළිපදිනවා. මනස රැකගන්නවා. මනසේ සංවරයට පත් වෙනවා කියලා පින්වත් මහණෙනි, ඔබ මේ විදියට හික්මිය යුතුයි. එතකොට පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජා බයෙන් යුතුව ඉන්නවා. පිරිසුදු කායික හැසිරීම් වලින් යුක්තව ඉන්නවා. පිරිසුදු කතා බහින් යුක්තව ඉන්නවා. පිරිසුදු කායික හැසිරීම් වලින් යුක්තව ඉන්නවා. පිරිසුදු කතා බහින් යුක්තව ඉන්නවා. පිරිසුදු සිතුවිලි වලින් යුක්තව ඉන්නවා. පිරිසුදු ජීවිතයක් ගෙවනවා. ඉන්ද්‍රියන් පවා සංවර කරගෙන ඉන්නවා. අපට ඔයේති. ඔය ටික කරගත්තාම මද මහණකමේ ඵලයක් ලබා ගත්තා නෙව. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්න නැහැ නේද කියලා සෑහීමකට පත් වෙනවාද? පින්වත් මහණින්, ඔබට මේ කාරණය සැලකොට කියමි. පින්වත් මහණින්, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉන්ද්‍රිය තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණින්, ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද? අපි අවබෝධයෙන් යුතුවම දානි වළඳනවා. නුවන් සලකාගෙනම ආහාර ගන්නවා. ඒ කියන්නේ මේ ආහාර ගන්නේ ශරීර ශක්තිය දියුණු කරගන්න නෙවෙයි, සෙල්ලම් කරන්න නෙවෙයි, ඇඟපත ලස්සන කරගන්න නෙවෙයි, අඩු තැම්පු රෝගන සැරසෙන්න නෙවෙයි. මේ කය පවත්වා ගන්න විතරයි, ජීවත් වෙන්න විතරයි, වෙහෙස සංසිඳවා ගන්න විතරයි, නිවන් මගට අනුග්‍රහ පිණිස විතරයි. ඔය විදිහට මං කලින් හටගත් බඩගිනි වේදනා නැති කරලා දානවා. අලුත් බඩගිනි වේදනා උපදවන්නේ නැහැ. නිවැරදි ජීවිතයත් පහසුවෙන් කල් ගත කිරීමත් ඇති කරගන්නවා කියලා. පින්වත් මහණින්, ඔය විදිහට ඔබ හික්මිය යුතු. සාදු 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 සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. අපි දැන් පවට ලැජ්ජා බයෙන් යුතුව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතා බහත් පිරිසිදුයි. අපේ සිතුවිලි පිරිසිදුයි. අපේ ජීවිත පැවැත්මත් පිරිසිදුයි. ඉන්ද්‍රියන් පවා සංවර කරගෙන ඉන්නේ. අවබෝධයෙන්මයි දානි ගන්නේ. ඉතින් අපට ඔය ඇති. ඔය ටික කරගත්තා මද මේකත් මහණකමින් ලබාගත් ඵලයක් නෙම. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නෑ නෙම කියලා සැහැමකට පත් වෙනවාද? පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ සැලකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන
උතුම් කටේතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව උච්චරකින් ඉවර කරගන්න එපා. පින්නත් මහන්සි, ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන දේවල් මොනවාද? අපි නිදි වරාගෙන භාවනා කරන්න ඕන. තවල් කාලයේ සක්මන් භාවනාවනුත්, වාඩි වෙලා කරන භාවනාවනුත්, නීවරයන්ගෙන් සිත පිරිසිදු කරන්න ඕන. රාත්‍රී කාලයේ පළවෙනි යාමේ වෙනකල් සක්මන් භාවනාවනුත්, වාඩි වෙලා කරන භාවනාවනුත්, නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගන්න ඕන. මධ්‍යම රාත්‍රියට දකුණු පැත්තට හැරිලා දකුණු පාය මත වම් පාය ටිකක් පස්සට තබාගෙන සිංහසෙයියාවෙන් සැතපෙනවා. එතකොට සැතපෙන්නේ පාන්දර නැගිටිනවා කියලා හිතලා. ඉතින් පාන්දර ජාමෙට නැගිටලා සක්මන් භාවනාවෙන් යෙදෙන්න ඕන. පාඩි වෙලා කරන භාවනාවෙත් යෙදෙන්න ඕන. නීවරණ වලින් සිත පිරිසිදු කරන්න ඕන කියලා. පින්වත් මහණි, ඔබ ඔය විදිහට හික්මිය යුතුයි. පින්වත් මහණෙනි, එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුනි, අපි දැන් පවට ලැජ්ජා බය ඇතිව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි, අපේ කතා බහත් පිරිසිදුයි, අපේ සිතුවිලිත් පිරිසිදුයි, අපේ ජීවිත පැවැත්මත් පිරිසිදුයි. ඉන්ද්‍රියන් පවා සංවර කරගෙන ඉන්නේ. ආබෝධයෙන්මයි දානෙ වළඳන්නේ. නිදි වරාගෙන බණ භාවනා කරනවා. ඉතින් අපිට ওই ටික ඇති. ওই ටික කරගත්තාම මද මේකත් මහානකමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපිට ඉතින් විතර වඩා දෙයක් කරගන්නත් නැහැ නෙව කියලා සෑහීමකටපත් වෙනවාද? පින්වත් මහණනි, ඔබට මේ කාරණේ සැලකොට කියමි. පින්වත් මහණනි, ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කොට කියමි. මහනකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් මහණනි, ඔබට මේ කාරණය සැලකට කියමි. පින්වත් මහණනි, ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණනි, ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? අපි හොඳ සිහිනුවණින් යුක්ත වෙන්න ඕනේ. ඉස්සරහට යනකොට ආපස්සට එනකොට හොඳ සිහි කල්පනාවෙන්මයි කරන්න ඕනේ. ඉස්සරහ බලනකොට වටපිට බලනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕනේ. අත්පා හකුලනකොට දිගහරිනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕනේ. දෙපට සිවුරු පාත්‍ර සිවුරු දරනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕනේ. දම්පෑම් වළඳනකොට සපා වරඳනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕනේ. වැසිකිලි කැසිකිලි කිස කරනකොට කැසිකිලි කරනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕනේ. යනකොට එනකොට හිඳිනකොට නිදනකොට නිදි වරනකොට කතා බස් කරනකොට නිහඬව ඉන්නකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕනේ කියලා. පින්වත් මහණෙනි, ඔන්න ඔහේ විදියටයි හික්මිය යුත්තේ. පින්වත් මහණෙනි, එතකොට ඔබ මෙහෙම හිතෙන්න පුළුවනි, අපි දැන් පවට ලැජ්ජා බය ඇතිව ඉන්නවා. අපි කායික පැවැත්මත් පිරිසුදුයි, අපේ කතාබහත් පිරිසුදුයි, අපේ අදහසුත් පිරිසුදුයි, අපේ ජීවිත පැවැත්මත් පිරිසුදුයි. ඉන්ද්‍රියන් පවා සංවර කරගෙන ඉන්නේ. අවබෝධයෙන්මයි දානෙ වළඳන්නේ. නිදි වරාගෙන භාවනා කරනවා. සිහිනුවණින් යුක්ත වුණානේව. ඉතින් අපට ඔය ඇති, ඔය ටික කරගත්තාම මෙද මේකත් මහණකමෙන් ලබාගත්ත ඵලයක් නෙව. අපිට ඉතින් ඌට වඩා දෙයක් කරගන්න නැහැ නෙව කියලා සෑහීමකට පත් වෙනවාද? පින්වත් මහණෙනි, ඔබට මේ කාරණිය සැලකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණිය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කඩයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණනි,
ශ්‍රමණ ජීවිතේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? පින්වත් මහණෙනි, භික්ෂුව හුදකලාවන අසපු ඇසුරු කරනවා. ඒ කියන්නේ ආරණ්‍ය, රුක් සෙවන, කඳු, දියැලි, ගල්ලෙන්, සොහොන් පිටි, වන ගැබ, එලි මහන, පිදුරු ගෙවල් ආදී ඒ භික්ෂුව පින්ඩපාතේ කරගෙන දානි ටික වළඳලා පළඟක් මැදගෙන වාඩි වෙනවා. කය ඍජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. ඔහු මේ ජීවිතේ නම් වූ ලෝකය ගැන ඇල්ම දුරු කරලා ඇලීම් රහිත සිතින් වාසය කරනවා. සියලු සත්‍යයන් කෙරේ හිතානුකම්පී වෙනවා. තරහෙන් සිත වළක්වා පිරිසුදු කරනවා. තීන මිද්‍ය අත්හරිනවා. හොඳ සිහිනුවණින් යුක්තව ආලෝක සංඥාවෙන් ඉන්නවා. තීන මිද්‍ය කෙරෙන් සිත පිරිසුදු කරනවා. උද්දත්ත උද්දච්ච කුක්කුච්ච අත්හරිනවා. කැළඹීම් රහිතව ඉන්නවා. තමා තුළ සිත සංසිඳවා ගන්නවා. උද්දච්ච කුක්කුච්චේ කෙරෙන් සිත නිදහස් කරගන්නවා. විචිකිච්ඡාව අත්හරිනවා. විචිකිච්ඡාවෙන් එතර වෙනවා. කුසල් දහම් ගැන සැක රහිත වෙනවා. සැකයේ කෙරෙන් සිත පිරිසිදු කරනවා කියලා. සාදු 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 පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඔන්න කවුරු හරි ණයක් ගන්නවා. ඒ ණය මුදලින් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඉතින් ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඉතින් ඔහු ඒ කලින් ගත්තු ණය මුදල ආදායමෙන් දින් කරනවා. ඉතින් මුදලින් අමුදරුවන්ට සලකන්නත් පුළුවන්. එතකොට ඔහුට නියම හිතෙනවා. මං ඉස්සර ණය ගත්තා. ව්‍යාපාර වල යෙදුවා. ඒ ව්‍යාපාර සාර්ථක වුණා. කලින් දැක්ක ණය මුදල ගෙව්වා. දැන් මට අමුදරුවන්ට සලකන්න ආදායම් තියෙනවා. එතකොට ඒ කාරණේ මුල් කරගෙන ඔහුගේ සිත පිනා යනවා. මහා සතුටක් ඇති වෙනවා. පින්වත් මහණෙනි, ඕක මේ වගේ දෙයක්. ඔන්න ලෙඩ වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. එයා ලෙඩ වෙලා අසාධ්‍ය වෙලා ඉන්නේ. මොකවත් කන්න බොන්නත් බැ. ඇඟේ පතේ කිසි හයියකුත් නැහැ. කොහොම ඉඳලා පස්සේ කාලෙක ඒ ලෙඩේ සමීප වෙනවා. කන්න බොන්න පුළුවන් වෙනවා. ඇඟේ පතේ හයිය අක්තිය ඇති වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මං ඉස්සර ලෙඩ වෙලා දුකටපත් වෙලා අසාධ්‍ය වෙලා හිටියා. ඒ කාලේ මට කෑම බීම සිදුවේ. ඇඟේ පස්සේ හයියක් තිබුණේ නැහැ. නමුත් දැන් මට ඒ දෙකේ සමීපයි. හොඳට බස් ගන්නත් පුළුවන්. ඇඟේ පස්සේ දැන් හයිය තියෙනවා කියල. එතකොට ඔහුට ඒකෙන් හිතෙන කොට හිත පිනා යනවා. මහත් සතුටක් ඇති වෙනවා. පින්වත් මහණෙනි, ඔක මේ වගේ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න එක පුද්ගලයේ ඉරේ විලංගුවේ වැටෙනවා. එයා පස්සේ කාලේ සුවසේම ඒ හිර නිදහස් වෙනවා. ඔහුගේ සැප සම්පත් නැති වුණෙත් නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මං ඉරේ විලංගුවේ ගැත්තා හිතියේ. නමුත් දැන් මං සුවසේ ඒ හිර නිදහස් වුණා. මගේ සම්පත් මොකුත් නැති වෙලාවක් නෑ කියේ. ඔහු ඒ ගැන හිතනකොට සිත පිනා යනවා. මහත් සතුටක් ඇති වෙනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන්ට යටත් වෙච්ච පරාදීන වෙච්ච දාසේ. ඔහුට කැමති තැනක යන්න පුළුවන් කමක් නැහැ. ඒත් පස්සේ කාලෙකදී ඔහුගේ දාසභාවයෙන් නිදහස් වෙන ස්වාධීන වෙනවා. ඒක මහාපට යන කෙනෙක් වෙනවා. ඔහුට මෙහෙම හිතෙනවා. මං ඉස්සර 16 කියලා හිතුවා. කිසිම නිදහසක් තිබුණේ නැහැ. පරාදීන වෙලා හිටියා. නිදහසේ යන්න බැරි හිටියා. නමුත් දැන් මං මේ වහල් බවේ නිදහස් වෙලා ඉන්නවා. නිදහසේ යන්න පුළුවන් වුණා. දැන් හිතු මනාපට ඕන තැනක යන්න පුළුවන් කියලා. එතකොට පුත්තලයාට ඒ ගැන හිතනකොට
සිත විනා යනවා ලෝක සතුටක් ඇති වෙනවා සාදු 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 පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක් ඔන්න එක පුද්ගලයෙක් අතේ සල්ලි භාගයේ ඇතිව කෑම බීම ඇතුව කාන්තාර ගමනක යෙදෙනවා ඔහුගේ කාන්තාරයෙන් සුවසේ එතර වෙනවා ඔහුගේ කිසි සම්පතක් ඉවර වුණේ නැහැ එතකොට ඔහුට මෙහෙම හිතෙනවා මං අතේ මිටේ සල්ලි තියාගෙනයි කෑම බීම ඇතුවයි කාන්තාර ගමනට බැස්සේ දැන් මං මේ කාන්තාර ගමනින් සුවසේ එතර වුණා මාගේ කිසිම සම්පතක් වියදම් වුණෙත් නැහැ කියලා ඔහු එහෙම හිතනකොට සිත පිනා යනවා ලොකු සතුටක් ඇති වෙනවා පින්වත් මහණෙනි ඔන්න ඔය විදිහට ওই විදිහමයි භික්ෂුවක් සිතින් නැති නොවුණු පංච නීවරණ දකින්නේ ණයක් හැටියටයි අසනීපයක් හැටියටයි ඉරගයක් හැටියටයි වහල් බවක් හැටියටයි කාන්තාර මාර්ගයක් හැටියටයි ඒ වගේම පින්වත් මහණෙනි භික්ෂුව මේ පංච නීවරණ තම සිතින් නැති වූ විට දකින්නේ ණයක් නැති බවක් හැටියටයි ආරෝග්‍ය හැටියටයි ඉරෙන් නිදහස් වීමක් හැටියටයි රාස භවෙන් නිදහස් වීමක් හැටියටයි ක්ෂේම භූමියක් හැටියටයි ඉතින් මේ භික්ෂුව සිත කිලුටු කරන ප්‍රඥාව දුර්වල කරන ඒ පංච නීවරණ අත්හරිනවා කාමයෙන් වෙන්න අකුසල් වලින් වෙන්න විතර්ක විචාර සහිත මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා ඔහු මේ කයම මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් සැපයෙන් තෙත් කරනවා කය පුරාම ප්‍රීති සැපයෙන් තෙත් කරනවා ප්‍රීති සැපයෙන් කය පුරව ගන්නවා කය පුරා පතුරනවා ඔහුගේ කයේ විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය නොපැතිරුණු තැනක් නැහැ පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක් නහවන කෙනෙක් ඉන්නවා එහෙම නැත්නම් මෙයාගේ ගෝලෙක් ඉන්නවා ඉතින් මෙයා නෑමට ගන්නා සුවඳ කුඩු අරගෙන වාජනයකට දානවා ඊට පස්සේ වතුර ඉය ඒ සුවඳ කුඩු පිඩු කරනවා එතකොට ඒ සුවඳ කුඩු පින්ඩේ හොඳින් වතුර උරාගෙන වතුරෙන් හොඳට තෙත් උනා දිය වෙලා පැක්කිරෙන්නේ නැතුව ලොකු ගුලි හැටියටම තියෙනවා පින්වත් මහණෙනි ඔන්න ඔය විදියමයි භික්ෂුව මේ කයත් මානසික වේකේ නැටගත්තු ප්‍රීතියෙනු සැපෙනු තෙත් කරනවා පුරවනවා ඇඟ පුරාම පතුරනවා එතකොට ඒ භික්ෂුවගේ ශරීරයේ මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය නොපැතිරුණු තැනක් නැහැ. සාදු 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 මීන සම්බන්ධ වෙන්නේ නැහැ අයියේ නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය මල්ලි. සාදු 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 පින්නත් මහණෙනි භික්ෂුව විතර්ක විචාර සංසිඳවල තමන් තුළ ප්‍රසාදය ඇති කරගෙන සිත වඩාත් එකඟ කරගෙන විතර්ක විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය සුඛය තියෙන දෙවෙනි ධානයට පැමිණ වාසය කරනවා. ඔහු මේ කය ඒ සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙත් කරනවා. හැම තැනම තෙමනවා, පුරවනවා, ඇඟ පුරාම අතුරනවා. ඔහුගේ ශරීරයේ ඒ සමාධියෙන් හටගත්තු ප්‍රීති සැපේ නොපැතුරුණු තැනක් නැහැ. පින්වත් මහණනි, ඒක මේ වගේ දෙයක්. සීතල දියරැල්ලේ සිසිල් වන ජලාශයක් තියෙනවා. මේ ජලාශයෙන් නැගෙනහිර පැත්තෙනුත් ජලය පිටවී යන
සරෝවක් නැහැ. දකුණු පැත්තෙනුත් වතුර පිටවෙන සරෝවක් නැහැ. පටහිර පැත්තෙනුත් වතුර පිටවෙන සරෝවක් නැහැ. උතුරු පැත්තෙන් වතුර පිටවෙන සරෝවක් නැහැ. ඒ වගේම වැස්සත් නැහැ. නමුත් ඒ ජලාශය තුලම නැගෙන සිසිල් දිය රැලි වලින් ඒ ජලාශය තව තවත් සීතලෙන් තෙමෙනවා. හැම තැනම තෙමෙනවා. සීතලෙන් පිරෙනවා. හැම තැනම පිරෙනවා. ඒ ජලාශය තුල සීතලෙන් තෙත් නොවුන කිසි තැනක් නැහැ. පින්නත් මහණි, ඔන්න ඔය විදිහමයි. භික්ෂුව මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරනවා. හැම තැනම තෙත් කරනවා. පුරෝණවා. හැම තැනම පුරෝණවා. ඔහුගේ ශරීරයේ ඒ සමාධි ප්‍රීති සැපේ නොපැතිරුණු තැනක් නැහැ. පින්නත් මහණෙනි, භික්ෂුව ප්‍රීතියටත් ඇලෙන්නේ නැතිව උපේක්ෂාවෙන් හිටියා. සිහියෙන් නුවණින් යුතුව කයනුත් සැපයක් වින්දා. ආර්යයන් වහන්සේලා එකට කියන්නේ උපේක්ෂාවෙන් සිහියෙන් යුතුව සැපසේ ඉන්නවා කියලයි. ඒ තුන්වෙනි ධ්‍යානය. ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. ඔහු මේ කය ඒ ප්‍රීති රහිත සුඛයෙන් තෙත් කරනවා. හැම තැනම තෙමනවා, පුරෝණවා, ඇඟ පුරාම පතුරෝණවා. ඔහුගේ ශරීරයේ ඒ ප්‍රීති රහිත සුඛය නොපැතිරුණු තැනක් නැහැ. පින්නත් මහණින්, ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හරි, නෙළුම් විලක හරි, සුදු නෙළුම් විලක හරි, නෙළුම් පිපෙනවා, සුදු නෙළුම් පිපෙනවා. ඒවායින් සමහර මල් වතුරේම ඉපදිලා වතුරේම වැඩෙනවා. එතකොට මුල පටන්ම සීතල වතුරෙන් ඒ මහනෙල් නෙළුම් සුදු නෙළුම් තෙමිලා තියෙන්නේ. හැම තැනම තෙමිලා තියෙන්නේ. සීතල වතුර පැතිරලා තියෙන්නේ. හැම තැනම පැතිරලා තියෙන්නේ. ඒ මහනෙල් මල හෝ නෙළුම හෝ සුදු නෙළුම හෝ සීතල වතුරෙන් තෙත් නොවුණු කිසි තැනක් නැහැ. ඒ වගේමයි මෙහි භික්ෂුව ප්‍රීති රහිත සුඛයෙන් මේ ශරීරය තෙත් කරනවා. හැම තැනම තෙත් කරනවා. පුරෝණවා. හැම තැනම පුරෝණවා. හැම තැනම පතුරෝණවා. ඔහුගේ ශරීරයේ ඒ ප්‍රීති රහිත සුඛයෙන් නොතෙමුණු තැනක් නැහැ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ඉංගත් මහණෙනි, භික්ෂුව සැපයක් දුරු කරලා දුකත් දුරු කරලා කලින්ම මානසික සැප දුක නැති කරලා දුක් සැප රහිත පිරිසුදු සිහියත් උපේක්ෂාවත් තියෙන හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ඔහුගේ ශරීරයේ ඒ පිරිසුදු සිත නොපැතිරුණු තැනක් නැහැ. පින්වත් මහණනි, ඒක මේ වගේ දෙයක්. යම්කිසි කෙනෙක් සුදු වස්ත්‍රයකින් හිසේ ඉඳන් පොරවාගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට ඔහුගේ ශරීරයේ ඒ සුදු වස්ත්‍රයෙන් නොවසුණු කිසි තැනක් නැහැ. පින්වත් මහණෙනි, අන්නේ විදිහමයි භික්ෂුව මේ කයම පිරිසුදු සිතින් පතුරවාගෙන ඉන්නේ. ඔහුගේ කය ඒ පිරිසුදු සිත නොපැතිරුණු තැනක් නැහැ. ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සිත සමාධිගත වුණාම, පිරිසිදු වුණාම බබලනකොට ලාමක ආශාවන්ට වැටෙන මානසිකත්වයක් දුරු වුණාට පස්සේ, උපක්ලේශ නැති වුණාම, නොදුණාම, අවබෝධයට සකස් වුණාම, ස්ථීරව පිහිටියාම, අකම්පිත පිහිටියාම පෙරගත කළ ජීවිත දැකීමේ ඥානය ලැබීමට සිත මෙහෙවනවා. ඊට පස්සේ ඔහු නොඑක් ආකාරයෙන් තමන් පෙරගත කළ ජීවිත ගැන සිහි කරනවා. එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්,
ජීවිත 50ක් ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් නොයෙකුත් සංවට්ට කල්ප නොයෙකුත් විවට්ට කල්ප සිහි කරනවා නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කරනවා මට හේදී මෙන්න මේ නම තමයි තිබුණේ මේ ගෝත්‍ර නමයි තමයි තිබුණේ මෙහිමයි හැඩරුව මේවයි කෑවේ බිව්වේ මෙහිමයි දුක්සප් ඉන්නේ මෙහිමයි මෙරළ ගියේ මං එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා එහිදී මගේ නම මේකයි මගේ ගෝත්‍ර නම මේකයි හැඩරුව මෙහිමයි කෑවේ බිව්වේ මෙහිමයි සැප දුක් විඳේ මෙහිමයි මෙරළ ගියේ මෙහිමයි මං එතනින් චුත වෙලා මෙතන උපන්නා කියලා කරුණු සහිතව විස්තර සහිතව නොඑක ආකාරයෙන් පෙරගත කළ ජීවිත සිහි කරනවා පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක් කෙනෙක් තමන්ගේ ගමෙන් වෙන ගමකට යනවා ඒ ගමෙන් තව ගමකට යනවා ඒ ගමෙන් අහපව හැරිලා තමන්ගේ ගමට එනවා ඇවිදින් මේ විදියට හිතනවා මම මේ ගමෙන් අසවල් ගමට ගියා ගිහින් මේ විදියටයි එහෙ හිටියේ මේ විදියටයි ඉඳගත්තේ මේ විදියටයි කතා බස් කළේ මේ විදියටයි නිහඬව හිටියේ ඒ ගමෙන් අසවල් ගමට ගියා එහෙම මේ විදියටයි හිටියේ එහෙ මේ විදියටයි හිටියේ මෙහි විදියටයි නිහඬව හිටියේ ඊට පස්සේ මං ඒ ගමෙන් ආපහු මගේ ගමට ආවා කියලා පින්වත් මහණෙනි ඔන්න ඔය විදියට භික්ෂුව නොඑක් ආකාරයෙන් පෙරගත කළ ජීවිත සිහි කරනවා එක ජීවිතයක් ජීවිත දෙකක් මේ විදියට කරුණු සහිතව විස්තර සහිතව නොඑක් ආකාරයෙන් පෙරගත කළ ජීවිත සිහි කරනවා සාදු 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 ඔය විදියට භික්ෂුවට සමාධිගත වුණාම පිරිසිදු වුණාම බබලන්න කොට ලාමක ආශාවන්ට වැඩෙන මානසිකත්වය දුරු වුණාම උපක්ලේශි නැති වුණාම මොනදු වුණාම අවබෝධයට සුළු විදියට සකස් වුණාම ස්ථීරව පිහිටියාම අකම්පිතව පිහිටියාම සත්වයන් සිත වෙන උපදින ආකාර දැකීමේ නුවණ ලබා සිත මෙහෙවන සීමෝ මිනිස් දර්ශන පසේ ඉක්මවායි දිවස් නුවණින් සත්වයන් දකිනවා උසස් පහ ලස්සන ඇත සිබති උපතිව කර්මානුරූපෝ සිතවෙන් උපදින සත්‍යයෙන් දකිනවා අනේ මේ බව සත්‍යයන් කයින් දුසුලික් කරන වචනයෙන් දුසුලික් කරලා සිතින් දුසුලික් කරලා ආර්යයන් වහන්සේලාට කරනලා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවල යෙදිලා අන්තිමේදී මැරලා ගිහින් අපායකින් දුගතියකින් නියරේ වැටිලා නේ නමුත් මේ බව සත්‍යයන් කයින් සුපිරික් කරලා වචනයෙන් සුපිරික් කරලා මනසින් සුපිරික් කරලා ආදී උපවාද නොකර සම්මාදිට්ඨිය ඇතුළු සම්මාදිට්ඨිය යුතුව වැඩ කරලා මරණට පස්සේ සුගතියේ ඉපදිලා ඉන්නවා කිය මිනිස් දර්ශන පස්සේ ඉක්මවා දිවස් නුවන් සත්‍යයන් දකිනවා උසස් පහ ලක්ෂණ කැත සුගතිවල කර්මන රූපෝ චිතවන උපදින සත්‍යයන් දක්න පින්වත් මහණෙනි දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා ඒ මැද මිනිස්සේ හිටගෙන ඔහුට පේනවා ඒ ගෙදරට යන උදවිය හිට වෙන උදවිය එහෙම හැසිරෙන උදවිය පින්වත් මහණෙනි අනුමුහි විදියමයි භික්ෂු සාමාන්‍ය මිනිස් සාමාන්‍ය මිනිස් දර්ශන පසේ ඉක්මවාගේ දිවස් නුවණින් සත්‍යයන් දක්න පෙරසයෙන් උසස් පහක් ලස්සන කැත සුගතිවල කර්මානුරූපයෙන් උපදින සත්‍යයන් දක්න භික්ෂුව ඒ විදියට සමාධිගත වුණාම පිරිසිදු වුණාම පබරන්න කොට ලාමක ආශාවන්ට වැටෙන මානසිකත්වය නැති වුණා නොදු වුණා අවබෝධයට සුදුසු විදිහට සකස් වුණා
ස්ථීරව පිහිටියාම අකම්පිත වුණාම ආශ්‍රවයන් කෙරෙහිදී නුවණ ලැබීමට සිත මෙහෙයවනවා. ඉතින් නෝ මේක තමයි දුක කියලා යථාර්ථය දැනගන්න. මේක තමයි දුකේ හට ගැනීම කියලා යථාර්ථය දැනගන්න. මේක තමයි දුකේ නැතිවීම කියලා යථාර්ථය දැනගන්න. මේක තමයි දුක නැතිවීමේ මාර්ගය කියලා යථාර්ථය දැනගන්න. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. මේක තමයි දුක නැතිවීමේ මාර්ගය කියලා යථාර්ථය දැනගන්නවා. මේවා තමයි ආශ්‍රව කියලා යථාර්ථය දැනගන්නවා. මේ තමයි ආශ්‍රවයන්ගෙන් හට ගැනීම කියලා යථාර්ථය දැනගන්නවා. මේ තමයි ආශ්‍රව නැතිවීම කියලා යථාර්ථය දැනගන්නවා. මේ තමයි ආශ්‍රව නැතිවීමේ මාර්ගය කියලා යථාර්ථය දැනගන්නවා. මේ විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැනගන්නකොට යථාර්ථය දැකගන්නකොට කාමාශ්‍රවේනුත් නිදහස් වෙනවා, භවආශ්‍රවේනුත් නිදහස් වෙනවා, අවිද්‍යා ආශ්‍රවේනුත් නිදහස් වෙනවා. හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණාම නිදහස් වුණ බවට ඥානය ඇති වෙනවා. ඉපදීම නැති වුණා, නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. කළ යුතු දේ කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතයි අවබෝධයෙන් දැනගන්නවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කඳු මුදුනක ජලාශයක් තියෙන, ඒකේ තියෙන හොඳට පෑදුණු කැළඹීම් නැති පිරිසිදු වතුරයි. ඒ විල්තෙරට ඇස් ඇති කෙනෙක් එනවා. ඇවිදින් ඒ විල්තෙර ඉඳගෙන විල දිහා බලනවා. එතකොට විලේ ඉන්න පිබෙල්ලන්, හග්බෙල්ලන්, මාළු රංචු පීන පීන යනවා දකින්න ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා, මේ ජලාශයේ තියෙන්නේ හොඳට පෑදුණු කැළඹීම් ජලයයි. පිබෙල්ලන්, හග්බෙල්ලන්, මාළු රංචු එනවා දකින්න ලැබෙනවා. වතුර ඇතුලේ තියෙන ගල් බොරළු පවා දකින්න ලැබෙන. පින්වත් මහණෙනි, අන්න ওই විදිහටයි භික්ෂුවක් මේක තමයි දුක කියලා යථාර්ථය දැනගන්නවා. මේක තමයි දුකේ හට ගැනීම කියලා යථාර්ථය දැනගන්නවා. මේක තමයි දුකේ නැතිවීම කියලා යථාර්ථය දැනගන්නවා. මේක තමයි දුක නැතිවීමේ මාර්ගය කියලා යථාර්ථය දැනගන්නවා. මේවා තමයි ආශ්‍රව කියලා යථාර්ථය දැනගන්නවා. මේ තමයි ආශ්‍රවයන්ගෙන් හට ගැනීම කියලා යථාර්ථය දැනගන්නවා. මේ තමයි ආශ්‍රව නැතිවීම කියලා යථාර්ථය දැනගන්නවා. මේ තමයි ආශ්‍රව නැතිවීමේ මාර්ගය කියලා යථාර්ථය දැනගන්නවා. මේ විදිහට භික්ෂුව යථාර්ථය දැනගන්නකොට, යථාර්ථය දැකගන්නකොට කාමාශ්‍රවේනුත් නිදහස් වෙනවා, භව ආශ්‍රවේනුත් හිත නිදහස් වෙනවා, අවිද්‍යා ආශ්‍රවේනුත් හිත නිදහස් වෙනවා. හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණාම නිදහස් වුණු බවට ඥානය ඇති වෙනවා. ඉපදීම නැති වුණා, නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. කළ යුතු දේ කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතයි අවබෝධයෙන් දැනගන්නවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි ශ්‍රමණයා කියන්නේ, මේ භික්ෂුවටයි බ්‍රාහ්මණයා කියන්නේ, මේ භික්ෂුවටයි කෙලෙස් සේදු කෙනා කියන්නේ, මේ භික්ෂුවටයි දහමේ පරතරපත් කෙනා කියන්නේ, මේ භික්ෂුවටයි කෙලෙස් අත්හල කෙනා කියන්නේ, මේ භික්ෂුවටයි ආර්ය කියන්නේ, මේ භික්ෂුවටයි රහතන් වහන්සේ කියන්නේ. පින්වත් මහණනි,
භික්ෂුව ශ්‍රමණෙක් වන්නේ කොහොමද? ඔහු සිත කෙලසෙන පුනර්භව ඇති කරන පීඩා සහිත දුක් සහිත දුක් විපාක ඇති යලි යලිත් ඉපදී ජරා මරණ ලබා දෙන අකුසල් බැහැර කළ නිසායි පින්නත් මහන්නි ඒ භික්ෂුවට ශ්‍රමණයා කියන්නේ. පින්නත් මහන්නි ඒ භික්ෂුව බ්‍රාහ්මණෙක් වන්නේ කොහොමද? සිත කිලුට කරන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති යලි යලිත් ඉපදී ජරා මරණ ලබා දෙන පාපී අකුසල් බැහැර කළ නිසා පින්නත් මහණනි ඒ භික්ෂුවට බ්‍රාහ්මණයා කියලා කියනවා. පින්නත් මහණනි භික්ෂුවක් කොහොමද කෙලෙස් සේදු තැනැත්තෙක් වන්නේ? සිත කෙලසෙන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති යලි යලිත් ඉපදී ජරා මරණ ලබා දෙන පාපිය කුසල් සෝදාහල නිසා පින්නත් මහන්නි ඒ භික්ෂුවට කෙලෙස් සේදු තැනැත්තා කියලා කියනවා. පින්නත් මහන්නි භික්ෂුව දහමේ පරතෙර පත් කෙනෙක් වෙන්නේ කොහොමද? සිත කෙලසෙන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති යලි යලිත් ඉපදී ජරා මරණ ලබා දෙන පාපී අකුසල් මුළුමනින්ම අවබෝධ කළ නිසා පින්නත් මහන්නි ඒ භික්ෂුවට දහමේ පරතර පත් කෙනා කියලා කියනවා. පින්නත් මහණෙනි භික්ෂුව කෙලෙස් අත්හල කෙනෙක් වෙන්නේ කොහොමද? සිත කෙලසෙන පුනර්භව ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති යලි යලිත් ජරා මරණ ලබා දෙන පාපිය කුසල් අත්හැර දැමූ නිසා පින්නත් මහණෙනි ඒ භික්ෂුවට කෙලෙස් අත්හල කෙනා කියලා කියනවා. පින්නත් මහණෙනි භික්ෂුව ආර්ය වන්නේ කොහොමද? සිත කෙලසෙන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති යලි යලිත් ඉපදී ජරා මරණ ලබා දෙන පාපී අකුසල් දුරු කළ නිසා පින්නත් මහණෙනි ඒ භික්ෂුවට ආර්ය කියලා කියනවා. පින්නත් මහණෙනි භික්ෂුව රහතන් වහන්සේ වන්නේ කොහොමද? පින්නත් මහණෙනි සිත කිලුට කරන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් විපාක ලබා දෙන යලි යලි ඉපදී ජරා මරණ ලබා දෙන පාපී අකුසල් දුරු කළ නිසා ඒ භික්ෂුවට රහතන් වහන්සේ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනේ වදාලා එහෙට සමන් දුන් භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ මේ දේශනේ සාදු නාද නන්වමි සතුටින් පිළිගත්තා. සාදු සාදු සාදු. අස්සපුර නම් කුඩා නගරයේදී වදාළ විස්තරාත්මක දෙසුමනි මාවිය. හොඳයි, අපි මේ උතුම් සූත්‍රය දේශනා නැවත වතාවක් මුල සිට නැවත වතාවක් කියවමු. මේ උතුම් සූත්‍ර දේශනාවේ අපිට කියවලාද අපිට වෙලාව තියෙන ආකාරයට කේවල ඉවර කරන්න පුළුවන් තරම් පිටු ප්‍රමාණයක් අපි කියවමු. නැවත වතාවක් මේ උතුම් සූත්‍රය දේශනාව අපි මේ ආකාරයට කියවමු. මේ වතාවේදී මුලින්ම කියවන්නේ කිසාන් අයියා, දෙවනුවට කියවන්නේ සුපුන් මල්ලි, තෙවනුවට කියන්නේ, තුන්වෙනුවට කියන්නේ විපුල අයියා, හතරවෙනුවට මම කියන්න. තෙරුවන් සරණයි කිසාන් අයියේ. අයියට පුළුවන් අයියේ නම් පටන් ගන්න. තෙරුවන් සරණයි. මහායම වාක්‍යය මහා අෂ්ටපද සූත්‍රය. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. පිබාධන කර සම්මා සම්බුද්ධයන් වහන්සේ නමස්කාර කරනවා. මහා අෂ්ටපද සූත්‍රය
අසපුරණ කුඩා නගරයේදී වදා ස්තරාත්මක දෙසුමි. මාහට අසන්ති ලැබුණේ මේ විදිහටයි. ඒ දවසට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ අංග ජනපදයේ. අංග ජනපද වාසීන්ගේ අසපුර කියන කුඩා නගරයේ. එදා භාග්‍යතුන් වහන්සේ ඉන්න මහණෙනි කියලා වික්ෂු සංඝයා ඇමතුවා. පින්වතුන් වහන්සේ කියලා ඒ වික්ෂු වහන්සේලා භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනාව වදාළේ. පින්වත් මහණෙනි, මහජනතාව ඔබ හඳුන්වන්නේ ශ්‍රමණයන් විදියටයි. ඔබත් කවුද කියලා අහුවාම උත්තර දෙන්නේ අපි ශ්‍රමණයෝ කියලා. ඔය විදිහට ශ්‍රමණ නාමයෙන් හඳුන්වන ශ්‍රමණ බව පවසන්න ඔබ මෙහෙම හිතන්න ඕන. ශ්‍රමණ බවට පත් වෙන, ශ්‍රමණ බවට පත් වෙන ගුණධර්ම තියෙනවා. අභ්‍රාත්මන බවට පත් වෙන ගුණධර්ම තියෙනවා. අපි ඒ ගුණධර්ම ඇතුව ඉන්නවා. එතකොට අපට ශ්‍රමණයන් කියලා කීමක් හිතක් වෙනවා. ශ්‍රමණයන් බවට අපි කරන ප්‍රකාශයක් ඇත්තක් වෙනවා. ඒ වගේම අපි යමෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිළිකර වළඳනවා නම් අප කෙරේ ඒ කරන පුදු පූජාවල් මහත්ඵල මහාන්තංශ වෙනවා. අපේ මහානකම පද රහිත වෙනවා, ඵල සහිත වෙනවා, දියුණුවට පත් වෙනවා කියන ඔන්න ඔය විදියට පින්වත් මහණෙනි සිටිනේ යුතු. පින්වත් මහණෙනි, ශ්‍රමණ බව ඇති කරන, බ්‍රාහ්මණ බව ඇති කරන ගුණධර්ම මොනවා? සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් මහණෙනි, පවට ලැජ්ජාවත් බයත් යන දෙකින් යුක්ත වෙනවා කියලා ඔබ හික්මිය යුතුයි. එතකොට පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජා බයෙන් නිතරම ඉන්නවා. අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම නෑ, මහණකමේ ඵලයක් ලබා ගන්නෙ නෑ. අපිට ඉතින් නොවිත වඩා දෙයක් කරන්න නෑ නෙවෙයි කියලා පැහැදිලිවට පත් වෙනවා. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණය සැලකොට කියමි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ අවබෝධයක් ඉස්මතු කොට මහානකම දිනු වෙන තුන් කටයුතු ඉදිරියට තිබෙති. ඔබේ ශ්‍රමණ ජීවිතයේ දිනු ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණෙනි, ශ්‍රමණ ජීවිතයේ දිනු කරගන්න තියෙන තව දේවල් මොනවා? අපි පිරිසිදු කායික හැසිරීම වෙනවා, ඇදිලි හැසිරීම වලින් යුක්ත වෙනවා, යුක්ත වෙනවා, අඩුපාඩු නැතුව ඉන්නවා, සංවරව ඉන්නවා. එහෙම පිරිසිදු කායික හැසිරීම වලින් ඉඳීම නිසා තමාව හුවා ගන්නේ නැහැ, අනුන්ව හෙලා දකින්නේ නැහැ කියලා. පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. පින්වත් මහණෙනි, පින්වත් මහණෙනි, ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජාවෙන් නිතුව අපගේ කායික ප්‍රඥාවත් පිරිසුදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මද මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නෙවෙයි. අපට ඉතින් නොවිත වඩා දෙයක් කරන්නත් නැහැ නෙවෙයි කියලා සැහැමකටපත් වෙනවා. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ සැලකට කි. පින්වත් මහණෙනි, ඔබට මේ කාරණේ තවදුරටත් මහානකම දිනු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දිනු ඉතරකින් ඉවර කරගන්නවා. මහා ශ්‍රමණ ජීවිතයේ දිනු කරගන්න තියෙන තව දේවල් මොනවා? අපි පිරිසිදු වචන කතා බයින් යුක්ත වෙනවා, යහපත් වචන කතා කරනවා, විවුර්ත වෙනවා, අඩුපාඩු නැතිව ඉන්නවා, සංවරව ඉන්නවා. පිලිසිදු වචන කතා බා නිසා තමාව වුවා දක්වන්නේ, අනුන්ව හෙලා දකින්නේ නැහැ කියලා. පින්වත් මහණෙනි, ඔබ මේ විදිහට ඉක්මනින්
පින්වත් මහණෙනි ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් අපි දැන් පවට ලැජ්ජාබයින් යුතුව ඒ වගේම අපගේ කායික පැවැත්මත් පිරිසිදු අපගේ කතා බහත් අපට ඔය ඇති ඔය ටික කරගත්තාම මද මේකත් මහානකමෙන් ලබාගත්තු ඵලයක් නෙවෙයි අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙවෙයි පැහැදිලිද සාදු 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 ඉංගත් මහණනි ඔබට මේ කාරණය සැලකුට කියමි. පින්වත් මහණනි ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණනි ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? අපි පිරිසිදු සිතිවලින් සිතිවිලි වලින් යුක්ත වෙනවා. පැහැදිලි සිතිවිලි වලින් යුක්ත වෙනවා. විවෘත වෙනවා. අඩුපාඩු නැතුව ඉන්නවා. සංවර වෙනවා. එහෙම පිරිසිදු සිතිවිලි නිසා තමාව හුවා දක්වන්නේ නැහැ. අනුන්ව හෙලා දකින්නෙත් නැහැ කියලා පින්වත් මහණනි ඔබ මේ විදිහට හික්මිය යුතුයි. පින්වත් මහණනි ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. අපි දැන් පවට ලැජ්ජාවෙන් බයින් යුක්ති ඉන්නවා. අපගේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතාබහත් පිරිසිදුයි. අපේ අදහසුත් පිරිසිදුයි. අපට ඔය ඇති ඔය ටික කරගත්තාම මැද මේකත් මහණකමෙන් ලබාගත්තු ඵලයක් නේ. අපිට ඉතින් ඌට වඩා දෙයක් කරගන්නත් බැහැ කියලා සෑහීමකට පත් වෙනවා. පින්වත් මහණනි ඔබට මේ කාරණය සැලකුට ගියමි. පින්වත් මහණනි ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතුකට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණනි ශ්‍රමණ ජීවිතයේ දියුණුව කරගන්න තියෙන තව දේවල් මොනවාද? අපි පිරිසුදු ජීවිත පැවැත්මෙන් යුක්ත වෙනවා. පැහැදිලි දිවි පැවැත්මෙන් යුක්ත වෙනවා. විවෘත වෙනවා. අඩුපාඩු නැතුව ඉන්නවා. සංවර ඉන්නවා. ඒ පිරිසුදු ජීවිත පැවැත්ම නිසා තමාව හුවා දක්වන්නේ නැහැ. අනුන්ව හෙලා දකින්නේ නැහැ කියලා පින්වත් මහණනි ඔබ මේ විදිහට හික්මිය යුතුයි. පින්වත් මහණනි එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. අපි දැන් පවට ලැජ්ජා බය නැතිව ඉන්නවා. අපේ කායික පැවැත්මත් පිරිසිදුයි. අපේ කතාබහත් පිරිසිදුයි. අපේ සිතුවිලිත් පිරිසිදුයි. අපේ ජීවිත පැවැත්මත් පිරිසිදුයි. අපට ඔය ඇති. ඔය ටික කරගත්තාම මෙද මේකත් මහණගමෙන් ලබාගත්තු ඵලයක් නෙව. අපිට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙව කියලා සෑහීමකට පත් වෙනවාද? සාදු 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 සාදු. පින්වත් මහණෙනි ඔබට මේ කාරණේ සැලකොට කියමි. පින්වත් මහණෙනි ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කොට කියමි. මහණකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණෙනි ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? අපි ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා. ඇහෙන් රූප දැකලා නිමිති සටහන් ගන්න කුඩා සටහනක්වත් ගන්නේ නැහැ. ඇස සංවර කරගෙන ඉන්නකොට ඇලීම් ගැටීම් ආදී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ ඇස සංවර කරගන්න පිළිපදිනවා. ඇස රැක ගන්නවා. ඇසේ සංවර බවට පත් වෙනවා. කනෙන් ශබ්ද අහලා පෙරසේම නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා පෙරසේම දිවෙන් රස දැනගෙන පෙරසේම කයෙන් පහස ලබලා පෙරසේම මනසින් අරමුණු දැනගෙන
නිමිති සටහන් ගන්නේ නැහැ. කුඩා සටහනක්වත් ගන්නේ නැහැ. මනස අසංවර කරගෙන ඉන්නකොට ඇලීම් ගැටීම් ඇතිවෙන අවුල් හැදෙන නිසා අන්නේ මනස සංවර කරන්ට පිළිපදිනවා. මනස රැක ගන්නවා. මනසේ සංවරයට පත් වෙනවා කියලා. පින්වත් මහණෙනි ඔබ මේ විදිහට හිටිය යුතුයි. එතකොට පින්වත් මහණි ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි. අපි දැන් පවට ලැජ්ජා බයෙන් නිතුව ඉන්නවා. පිරිසිදු කායික හැසිරීම වලින් ඉන්නවා. පිරිසිදු කතා බහින් ඉන්නවා. පිරිසිදු ජීවිතයක් ගෙවනවා. ඉන්ද්‍රියන් පවා සංවර කරගෙන ඉන්නවා. අපට ඔය ඇති. ඔය ටික කරගත්තා මද මහානකමේ ඵලයක් ලබා ගත්තා නෙම. අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ නෙම කියලා සෑහීමකට පත් වෙනවාද පින්වත් මහණි. ඔබට මේ කාරණේ සැලකොට කියමි. පින්වත් මහණි ඔබට මේ කාරණේ තව දුරටත් ඉස්මතු කොට කියමි. මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණි ශ්‍රම ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවාද? අපි අවබෝධයෙන් යුතුවම දානේ වළඳනවා. නුවණින් සලකාගෙනම ආහාර ගන්නවා. ඒ කියන්නේ මේ ආහාර ගන්න ශරීර ශක්තිය දියුණු කරගන්න නෙවෙයි. සෙල්ලම් කරන්න නෙවෙයි. ඇඟපත ලස්සන කරගන්න නෙවෙයි. අඩුතැන් පුරෝගෙන සැරසෙන්න නෙවෙයි. මේකයි පවත්වා ගන්න විතරයි. ජීවත් වෙන්න විතරයි. වෙහෙස සංසිඳවා ගන්න විතරයි. නිවන් මගට අනුග්‍රහ පිණිස විතරයි. ඔය විදියටම ඔය විදියට මං කලින් හටගත් බඩගිනි වේදනාව නැති කරලා දානවා. අලුතින් බඩගිනි වේදනාව උපදවන්නේ නැහැ. නිවැරදි ජීවිතයත් පහසුවෙන් කල්ගත කිරීමත් ඇති කරගන්නවා කියලා. පින්වත් මහණෙනි ඔය විදියට ඔබ හික්මිය යුතුයි. සාදු 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 සාදු. පින්වත් මහණෙනි ඔබට මෙහෙම හිතන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජා බයෙන් යුතුව ඉන්නවා. අපේ කායික ප්‍රයත්නත් පිරිසිදුයි. අපේ කතා බහ පිරිසිදුයි. අපේ සිතුවිලි පිරිසිදුයි. අපේ ජීවිත ප්‍රයත්නත් පිරිසිදුයි. ඉන්ද්‍රියන් පවා සංවර කරගෙන ඉන්නේ. අවබෝධයෙන්මයි දානි ගන්න. ඉතින් අපට ඔය ඇති. ඔය ටික කරගත්තා මොනද? මේකත් මහානකමින් ලබාගත් ඵලයක් නේද? අපට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ කියලා සෑහීමකට පත් වෙනවා. පින්වත් මහණෙනි ඔබට මේ කාරණේ සැලකොට කියන්න. පින්වත් මහණෙනි ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කොට කියන්න. මහානකම් දියුණු වෙන උතුම් කටයුතු කිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණෙනි ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවා? අපි නිදි වරාගෙන භාවනා කරන්න ඕන. දවල් කාලේ සක්මන් භාවනාවෙන් වාඩි වෙලා කරන භාවනාවෙන් නීවරණයන්ගෙන් පිටින් කරන්න ඕන. රාත්‍රී කාලයේ පළවෙනි යාමයේ වෙනක සක්මන් භාවනාවෙන් වාඩි වෙලා කරන භාවනාවෙන් නීවරණයන්ගෙන් පිටින් කරගන්න ඕන. මධ්‍යම රාත්‍රියේ දකුණු පැත්තට හැරිලා දකුණු පය මත වම් පය ටිකක් පස්සට තබාගෙන සිංහ සෙයියාගෙන් සත වෙනවා. එතකොට සත වෙන්නේ පාන්දර නැගිටිනවා කියලා හිතලා. ඉතින් පාන්දර ජාමෙට නැගිටලා සක්මන් භාවනාවේ යෙදෙන්න ඕන. වාඩි වෙලා කරන භාවනාවෙන් යෙදෙන්න ඕන. නිවන වලින් පිටින් කරගන්න ඕන කියලා පින්වත් මහණෙනි ඔබ ඔය විදිහට කියේ. පින්වත් මහණෙනි එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පාට ලැජ්ජා බය ඇතුළු ඉන්නවා. අපේ කායික ප්‍රයත්නක් පිරිසිදු. කතා බහක් පිරිසිදු. අපේ සිතුවිලි පිරිසිදු.
අපේ ජීවිත ප්‍රයත්නත් පිළිසිනු ඉන්ද්‍රියන් පවා සංවර කරගෙන ඉන්න අවබෝධයෙන්මයි දානි වළඳන්නේ විදි වරාගෙන බණ භාවනා කරනවා ඉතින් අපට ඔය ඔය ටික කරගත්තාම මද මේකත් මහානකමෙන් ලබාගත් ඵලයක් නේද අපිට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්නත් නැහැ කියලා සෑහීමකට පත් වෙනවා පින්වත් මහණෙනි ඔබට මේ කාරණය සලකපු කියන්නේ පින්වත් මහණෙනි ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට කියන්නේ මහානකම දිනු වෙන උතුම් කටයුතු ඉදිරියට කුදෙති ඔබේ ශ්‍රමණ ජීවිතයේ දිනු ඔච්චරකින් ඉවත්ර ගන්න එපා සාදු 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 පින්වත් මහණෙනි ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද අපි හොඳ සිහිනුවණින් යුක්ත වෙන්න ඕන ඉස්සරහට යනකොට ආපස්සට එනකොට සිහි කල්පනාවෙන්මයි කරන්න ඕන ඉස්සරහ බලනකොට වටපිට බලනකොට කල්පනාවෙන්මයි කරන්න අත්පා හකුලනකොට දිග හරිනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕන දැන් පැන් වළඳනකොට පානය කරනකොට කපා වළඳනකොට රස විඳිනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕන වැසිකිලි කැසිකිලි කිස කරනකොට හොඳ කල්පනාවෙන්මයි කරන්න ඕන යනකොට ඉන්නකොට නිදිනකොට නිදනකොට නිදි වරණකොට කතාවස් කරනකොට කරඬවේ ඉන්නකොට කල්පනාවෙන්මයි කරන්න ඕන පින්වත් මහණනි ඔන්න ඔය විදියටයි ඔබ හිතුවේ පින්වත් මහණනි එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවනි අපි දැන් පවට ලැජ්ජා බය ඇති වෙයි අපේ කායික ප්‍රයත්නත් මේ කතා බහ පිළිසුදුයි අපේ අදහස පිළිසුදුයි අපේ ජීවිත ප්‍රයත්නත් ඉන්ද්‍රියයන් පවා සම්වර කරගෙන ඉන්නේ අවබෝධයෙන්මයි දානි වළඳන්නේ පිළිවරාගෙන භාවනා කරනවා සිහිනෝනි නියුක්ත වුණා නේද ඉතින් අපට ඔය ඇති ඔය ටික කරගත්තා අද මේකත් මහානකමෙන් ලබාගත් ඵලයක් නෙවෙයි අපට ඉතින් නොවිත වඩා දෙයක් කරගන්න නැහැ නෙවෙයි කියලා සැහැමකටපත් වෙනවාද පින්වත් මහණෙනි ඔබට මේ කාරණය සැලකොට කියමි පින්වත් මහණෙනි ඔබට මේ කාරණය තවදුරටත් ඉස්මතු කොට මහානකම දියුණු කටයුතු ඉදිරියට තිබෙද්දී මේ ශ්‍රමණ ජීවිතයේ දියුණු කරකින් ඉවර කරගන්න එපා පින්වත් මහණෙනි ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද පින්වත් මහණෙනි භික්ෂුව හුදෙකලා වන ඇසුරු කරනවා ඒ කියන්නේ ආරණ්‍ය සෙවන හඳු ජෑලි ගල්ලෙන් සොහ වන ගැබ එලිමාන පිදුරු ගෙවල් ආදියයි ඒ භික්ෂුව පිණ්ඩපාතේ කරගෙන දානය ටික බලඳලා පළගක් බැඳගෙන වාඩි වෙනවා පය ඍජු කරගන්නවා භාවනාරමුණේ සිය පිහිටුවා ගන්න ඔහු මේ ජීවිතේ නම් ලෝකයේගෙන ඇති ඇල්ම දුරු කරලා ඇලීම් රහිත සිතින් වාසය කරනවා ආශාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා තරහ අත්හරිනවා තරහ රහිත සිතින් වාසය කරනවා සියලු සත්‍යයන් කෙරෙහි හිතානුකම්පී වෙනවා තරහයින් සිත වළක්වා පිරිසිදු කරනවා දීන විද්‍යාත් හරිනවා දීන විද්‍යෙන් තොරව ඉන්නවා දිහි නුවණින් ආලෝක සංඥාවෙන් ඉන්නවා සාදු සාදු සාදු